කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නව නේද? අද මම ඔයාලට ගොඩාක් වැදගත් වෙන විශේෂ වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. පොඩ්ඩක් හිතන්න කොහොමද දවස් 7ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාගේ කෙස් වැවීම දෙගුණයක් වේගෙන් කරගන්න පුළුවන් සත්කාර තියෙනවා කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් එහෙම දේවල් තියෙනවා මේ ස්වභාවික සත්කාරවල. ඉතින් ඒ නිසා ඔයාගේ කොණ්ඩේ දෙගුණයක් වේගෙන් දවස් 7ක් වගේ කාලයක් ඇතුළත ඉක්මනින්ම වවා ගන්න පුළුවන් සත්කාර තුනක් මම අද ඔයාලට කියලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාගේ කොණ්ඩේ කැපුවට තාම වැවුනේ නැද්ද? හිස කෙස් වැවෙන වේගය අඩුයි නේද? කොහොමද ගන්නට දිග කොණ්ඩයක් දවස් 7කින් වවා ගන්න පුළුවන් නම් දවස් 7කින් කොණ්ඩ වැවිලා තියෙනවා ඔයාටම බලා ගන්න පුළුවන් මේ සත්කාර තුනම කරාට පස්සේ. හැමදාම වගේ ගොඩක් ආදරෙන් මම ඔයාගෙන් ඉල්ලන Slviki Media YouTube channel එකේ වීඩියෝ බලන්නේ ඔයා තාමත් subscribe නොකර නම් subscribe කරන්න. එතකොට bell icon එක click කරාම මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් ඔයාට එවලෙම දැනගන්න පුළුවන්. අද මම ඔයාගේ කොණ්ඩයට හොඳ පෝෂණයක් ලබා දෙලා හිසකෙස් ඉක්මනින්ම වවන මැජික් එක කියලා දෙන්නයි දැන් යන්නේ. මේ මැජික් එක කරන්න මූලිකවම ඕන වෙන්නේ කරපිංචා. කරපිංචා ඕනම ගෙදරකින් හොයාගන්න පුළුවන් දෙයක්නේ. අනිත් එක මේ සත්කාරය අනිවාර්යෙන්ම ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුනම කරන්න ඕනේ. එතකොට තමයි ඉක්මනින්ම ප්‍රතිඵලයට ලබා ගන්න පුළුවන්. මුලින්ම මම ඔයාට කරපිංච වලින් තෙල් එකක් හදන හැටි කියලා දෙනවා. ඊට පස්සේ කරපිංච තේ එක තියනවා. අන්තිමටම තමයි කරපිංච වලින් හදන බලගතුම හැයා මාස්ක් එක මං කියලා දෙන්නේ. ඉතින් මේ ක්‍රම තුනම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මේවා කරන හැටිත් මං ඔයාලට පෙන්නනවා. ඉතින් අපි මුලින්ම යමු කරපිංච තෙල් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් මිලිලීටර් 200ක විතර ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් මේක ලිපෙන් තියන්න ඕනේ. ටිකක් රත් වෙනකොට කරපිංච ඉති 4ක විතර කොළ ටික ඒකට එකතු කරගන්න. මේක මද ගින්නේ විනාඩි 10ක විතර කාලයක් තෙල් එක හැදෙනකන් තියන්න ඕනේ. කරපිංච වල හොඳම ගුණය සාරය මේ තෙල් එකට එකතු වෙනවා ඒ කාලය ඇතුළත. කරපිංච වලින් ඔයාගේ කෙස් වල කේශමූල උත්තේජනය කරලා හිස කෙස් වැවෙන වේගය දෙගුණ කරනවා. ඉතින් ඒ නිසා හොඳම පෝෂණය ඔයාගේ හිස් කබලට ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයාගේ හිසකෙස් අකලට ගැලවිලා යන ප්‍රශ්නය. ඒ කියන්නේ ගොඩක්ම මේකට හේතුවක් තමයි කේශමූල ශක්තිමත් නැති නිසා. ඒ කියන්නේ දුර්වල කෙස් ගස් තියෙනවා නම් ඒ කෙස් ගස් ශක්තිමත් කරන්නත් පුළුවන් වෙනවා. දැන් මෙන්න මේ වගේ කරපිංචවල පාට තද කොළ පාටක් වගේ වෙලා තියෙනවාට පේනවනේ. දැන් ලිප නිවලා තෙල් එක නිවනකන් තියන්න ඕනේ හොඳටම. මේ තෙල් එක රස්න පිටින් ගන්නේ නැහැ. දැන් මේ තෙල් එක නිවුණට පස්සේ තෙල් එක පෙරා ගන්න ඕනේ පිරිසුදු වියලි භාජනයකට. මේ තෙල් එකට කරපිංච කොළ දාන්න එපා. කොළ ටික අයින් කරන්න ඕනේ. ඉතින් දැන් ඔන්න තෙල් එක හදලා ඉවරයි. මේක ඔයාට මාසික කාලයක් තියාගෙන ගන්න පුළුවන්. ඒ වුණාට මම දවස් 7ක් වවන්න කියන්නේ. ඉතින් දවස් 7ක් කොණ්ඩේ වවන්න නම් ඔයා සතියේ දවස් 4ක්වත් මේ තෙල් එක ගන්න ඕනේ. ඔයාගේ කොණ්ඩේ හොඳට හිසකෙස් අඩු තැන්වල මුලින්ම ගන්න. ඊට පස්සේ හිස් කබලට මුලින්ම ගාලා ඉතුරු තෙල් ටික කොණ්ඩෙටම ගන්න. ගාලා විනාඩි 5ක් විතර මසාජ් කරන්න ඕනේ. මේක නාන්න පෑකට කලින් ගන්න. පෑක කාලයක් මේක හිස් කබලේ තියෙන්නත් ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍ය විදිහට ශැම්පු කළ සෝදලා ඉවත් කරන්න මේක. ඉතින් දවස් 7ක් වවන්න නම් සතියේ දවස් 4ක්. ඒ කියන්නේ දවසක් කර දවසක් වගේ මේ සත්කාරය අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ තියන්නේ අපේ දෙවනි සත්කාරය. ඒ කියන්නේ කරපිංච තේ එක. දැන් අපි ඉක්මනින්ම යමු කරපිංච තේ එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. මෙන්න මේ වගේ සෝදලා හොඳට පිරිසිදු කරගත්ත කරපිංච ඉති 3ක් විතර ඔයා මේ වැඩේට ගන්න ඕනේ. දැන් ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන කරපිංච ඇති 3 කොළ ටික එකට දාගන්න. දැන් එකට වතුර කෝප්ප 2ක විතර ප්‍රමාණයක් එකතු කරගන්න.
මේක විනාඩි 10ක් විතර මද ගින්නේ හොඳට රත් වෙන්න තියන්න ඕනේ. තැම්බෙන්න ඕනේ. මොකද කරපිංචා හොඳට තැම්බුණාම තමයි කරපිංචා වල තියෙන ගුණය හොඳම පෝෂණය වතුරට උරා ගන්නෙ. ඉතින් එතකොට තමයි අපේ කරපිංචා තේ එකේ ගුණය හොඳටම ලබා ගන්න පුළුවන් වෙන්නේ. හිසකෙස් වර්ධනයට අවශ්‍ය කරන පෝෂණය ශරීර අභ්‍යන්තරයේ ලබා දීමක් මෙන්න මේ කරපිංචා තේ එකෙන් වෙනවා. අපි සාමාන්‍යයෙන් තෙල් එකක් පාවිච්චි කරද්දී හැම මාස්ක් එකක් කරද්දී බාහිරින් තමයි පෝෂණය සපයන්නේ. ඉතින් ගොඩක්ම වටිනවා. මොකද කිසිම දෙයක් අපි ගන්නෙ නැතුව ඇඟ ඇතුලෙන් තමයි පෝෂණය ලබා දීමක් සිදු වෙන්නේ. විශ්වාස කරන්න මේ වගේ කරපිංචා තේ එකක් දවස් 7ක් එක දිගට බොනකොට ඔයාගේ කෙස් වැවෙන්න පටන් ගන්නවා. පුදුමාකාර විදිහට ඒක තේරෙනවා. ඉතින් එක දිගට දවස් 7ක් මේක බීලම බලන්න මට නම් පුදුමාකාර විදිහට වෙනසක් බලා ගන්න පුළුවන් වුණා. දැන් මේ තේ එක මෙන්න මේ වගේ කරපිංචවල පාට උනාට පස්සේ ලිපෙන් බාලා මේක පෙරලා වෙනම අපි තේ එක ගන්න ඕනේ. කවුරුත් හිතන්නේ දවස් 7කින් එක දිගට කරපිංචා තේ එකක් බිව්වට කොණ්ඩෙ වැවෙයි කියලා. තව දෙයක් කියන්න ඕනේ. කරපිංචා මේ විදිහට ඔයාට තම්බලා ගන්න අපහසුයි නම් කරපිංචා හොඳට වේලලා කුඩු කරන්න ග්‍රයින්ඩරයක් ආධාරයෙන් හොඳට කුඩු කරලා ඒක ඔයාට පුළුවන් කෝප් එකට දාලා ඉවර වෙලා තේ හැඳි එකක විතර ප්‍රමාණයක් උණු වතුර හොඳ පැහෙන කෝප් එකට දාලා මේක විනාඩි 10ක් විතර නිමෙන්න තියලා ඒ කියන්නේ හොඳම පෝෂණය උරා ගත්තට පස්සේ මේක බොන්නත් පුළුවන්. ඒ විදිහට ඔයාට කැමති විදිහට හදා ගන්න කමක් නැහැ. දැන් මේකට ඔයා දෙහි බිඳු දෙක තුනක් එකතු කරන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. සමහර අයට කැමති නම් ඔයාට පුළුවන් සීනි චුට්ටක් විතර එකතු කරලා බොන්න අපහසුයි නම් බොන්න. ඒත් මම නම් සීනි එකතු කරන්නතො තමයි බොන්නේ. ඒක ගොඩක්ම හොඳයිනේ. මේක බොන්න අපහසු නෑ. තිත්ත රසයක් නෑ. හරිම රසක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේක බොන්න එක දිගට දවස් 7ක්. ඔයාගේ ශරීරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරලා ඔයාව නිරෝගී කරන්නත් උදව් වෙනවා. ශරීරයේ තියෙන අධික උෂ්ණ ගතිය සමනය කරන වගේම පුදුමාකාර සැහැල්ලුවක් ඇඟට දැනෙන්නත් ගන්නවා මේ කරපිංචා පාන එක දිගට දවස් 7ක් බොනකොට. ඒ වගේම ඔයාගේ සමේ තියෙන දද කුෂ්ඨ ආසාදන තත්ත්ව මේ හැම දෙයක්ම සුව කරන්නත් මේ පානෙත් පුළුවන් වෙනවා. සමට ලස්සන පාටකුත් ලබා දෙන්න පුළුවන් වෙනවා. මේ ස්වභාවික පානයක්. ඒ නිසා බය නැතුව පාවිච්චි කරන්න. ඔය දවස් 7න් පස්සේ මේක බොන්න තීරණය කරනවා නම් ඊළඟට සතියට දවස් 3ක් වගේ බිව්වට කමක් නැහැ. දැන් ඔන්න මං ඔයාට මුලින්ම කරපිංචා තෙල් එක කියා දුන්නා. දැන් කරපිංචා වලින් තේ එකක් කියා දුන්නා. ඊළඟට තියෙන අපේ කරපිංචා වලින් හදන හෙයා මාස්ක් එක. මේ හෙයා මාස්ක් එක ඔයාගේ කොණ්ඩෙ වැවෙන්න ලොකු උදව්වක් කරන හෙයා මාස්ක් එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ හෙයා මාස්ක් එකත් ඔයා මේ සතිය ඇතුළත කරන්නම ඕනේ. වැඩ ටිකක් වැඩි. ඒ වුණාට ලැබෙන ප්‍රතිඵලය විශිෂ්ටයිනේ. ඒ නිසා ඔන්න ටිකක් කිවසීමෙන් ටිකක් කැපකිරීමක් කළ මේ වැඩ ටික කරන්නම වෙනවා. දැන් ඉතින් යමු අපි හෙයා මාස්ක් එකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා බලන්න. ඒ වගේම හදාගන්න. දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන කරපිංචා ඉති හතරක කොළ ටික එකට එකතු කරගන්න එක. දැන් යෝගට් කෝප් එක ප්‍රමාණයක් එකතු කරන්න. ඒකට බිත්තර එකක් එකතු කරගන්න. මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේක හොඳම පදමට ගන්න පුළුවන්. මේ තේන මම බ්ලෙන්ඩ් කරාට පස්සේ මේ මාස්ක් එක වතුර ගතියට තමයි මේ මාස්ක් එක තියෙන්නේ. ටිකක් ගා ගන්න අමාරුයි. පෙරෙන්න බලනවා. අපි අමාරුවෙන් හරි මේක ගාමු. දැයියම ගා ගන්න කොහොමද කියලා බලන්න. මට නම් මේක ගාදි චුට්ටක් අමාරු නම් මොකද මේක පිරෙනවානේ. දැන් ඔයා ගෙදරදි කරනවා නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. මේක කරගන්න පුළුවන්. මම ඕගලන්ට මේක පෙන්නන්න ඕනෙ හින්දා සෑහෙන අමාරුවෙන් තමයි මේක ගාගත්තේ. මෙන්න මේ විදිහට ඔයා මුලින්ම ඔයාගේ හිස් කබලට තමයි මේක හොඳට ගාන්න ඕනේ. මුලින්ම මේ විදිහට කොණ්ඩෙ දෙකට මැද්දෙන් බෙදලා පැති දෙකට ගාලිවර වෙලා කොණ්ඩෙ සයිඩ් එකට සයිඩ් එකට සයිඩ් පාට් විදිහට දාලා ඇතුළෙන් හොඳට කොණ්ඩෙට ගා ගන්න. මුලින්ම මේක හිස් කබලට තමයි අනිවාර්යයෙන්ම ගාන්න ඕනේ. මොකද පෝෂණය හොඳටම උරාගන්නේ හිස්කබලට. මොකද හිස්කබලෙන් තමයි අපි කොණ්ඩේ අගිස්සලට කොණ්ඩෙට ගානවට වඩා පෝෂණය හොඳටම දෙන්න ඕනේ හිස්කබලට. කේශ මූලවලට තමයි ශක්තිය අවශ්‍ය වෙන්නේ, පෝෂණය අවශ්‍ය වෙන්නේ. අනේ නිසා හොඳම පෝෂණය ලබා දෙන්න මේ විදිහට ගාන්න. ගාන ගමන් චුට්ටක් ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. මේක ගාල් ඉවර වෙලා මසාජ් කරන්න බෑ. මේක ගල් වෙන්න බලනවා බිත්තර තියෙන නිසා. ඔන්න සමහර හිතයි බිත්තර දැම්මම පිළිගඳයි, මේක හරි ගඳක් හිටී කියලා. නැහැ, විශ්වාස කරන්න මේ මාස්ක් එක ගඳ නැහැ. හේතුව තමයි යෝගට් සහ කරපිංචා වල තියෙන ගුණයත් එක්ක ඒ සුවඳත් එක්ක ඒක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා බය නැතුව මේක පාවිච්චි කරන්න. මම මෙන්න මේ විදිහට හොඳට මේක ගාගෙන ඉවර වෙලා ඉතුරු ටික කොණ්ඩෙ අගිස්සටත් ගෑවා.
ගාලි ඉවරලා මේක හොඳට කොණ්ඩේ ගුලියක් විදිහට බැඳලා ඉවර වෙලා හරියටම පැයක වෙලාවක් තිබ්බා. පැයක කාලයක් තියලා ඉවරලා තමයි ආ මේක වොෂ් කරන්න ඕනේ. ෂැම්පු ගාලා වොෂ් කරාට කමක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි හෙයා මාස්ක් එක කරගන්නේ. දැන් ඔන්න මම ඔයාලට ක්‍රම තුනම කියලා දීලා ඉවරයි. හෙයා මාස්ක් එක ඔයා සතියට එකපාරක් කළාම ඇති. ඔන්න දැන් ඔන්න මම ඔයාලට ක්‍රම තුනම කියලා දුන්නා. පළවෙනි එක තමයි කරපිංච තෙල් එක. කරපිංච තෙල් එක සතියට දවස් 4ක් කරන්න ඕනේ. එතකොට ඊළඟට තිබ්බේ අපේ කරපිංච තේ එක. කරපිංච තේ එක එක දිගට දවස් 7ම බොන්න ඕනේ. ඕනම වෙලාවක් කමක් නැහැ. තුන්වෙනියට අපි කරේ මොකද්ද? හෙයා මාස්ක් එක. කරපිංච වලින් හෙයා මාස්ක් එකක් තමයි හැදුවේ. මේ හෙයා මාස්ක් එක සතියට එකපාරක් කරාම හොඳටම ඇති. ඉතින් දවස් 7ක කාලයක් ඇතුළත මේ ටික ඔක්කොම ඔයා කරන්න ඕනේ. හැබැයි ගොඩක් වැඩක් නැහැ. මොකද හැමදාම කරන්න මේ දේවල් නැහැ. මාස්ක් එක තියෙන්නේ එක දවසයිනේ. හැබැයි තව දෙයක් තමයි ඔයා දැනටමත් ගාන තෙල් එකක් තියෙනවා නම් ඒ තෙල් එක ගාන ප්‍රශ්නයක් නැහැ. කරපිංච තෙල් එක හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කරපිංච තෙල් නැත්නම් වෙන තෙල්ලක් ගන්නවා නම් ඒ තෙල් එක ගාගෙන යන්න. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම ඔයාට දවස් 7 ඇතුළත කරන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම බලන්න ඔයාගේ කොණ්ඩේ තිබ්බට වඩා දික් වෙලා, පෝෂණය අතින් හොඳටම වෙලා, ඒ වගේම කොණ්ඩේ අනේක නතර වෙලා ලස්සන නිරෝගී දිග කෙස් කලමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ කියනවට නෙමෙයි, මේ දේවල් ඔයාට උත්සාහ කරලා බලන්න පුළුවන්. මේ හැමදේම 100% ස්වභාවිකයි. ඒ වගේම ප්‍රතිඵලයක් හොඳටම ලබා ගන්න පුළුවන්. මේ ලැබෙන ප්‍රතිඵලය දවසින් දෙකෙන් නැති වෙන දේවල් නෙමෙයි, ජීවිත කාලෙම තියෙනවා. ඉතින් ඒ නිසා හොඳම ප්‍රතිඵලය අරගෙන හැමදාම වගේ ඔයා ලස්සනට ඉන්නවා වන් තමයි මට ඕනේ. ඉතින් ඉදිරියට මේ වගේ ඔයා ලස්සන කරන වටිනා වීඩියෝක් අරගෙන මම එන සූදානම්. හැමදාමත් ආදරයෙන් දෙඟත කමිත් මේ වගේ මාත් සමග ඉඳී සිටින්න බොහොම ස්තුතියි.